ඔබ ඉවත්වනාට පස්සේ ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආවේ කෝටිපතියෙකුලුනේ. ඔව් ව්‍යාපාරික පක්ෂයටත් ඔහු සල්ලි දෙනවද? විශාල ප්‍රමාණයක් උදව් කරන බව හැමෝම කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට නෝනාගේ සම්බන්ධයක් තියෙනවා. නාඩි සම්බන්ධ. කොහොමත් පාර්ලිමේන්තුව තව මාස කීපයකින් ඉසුරවනවා. සල්ලිත් තෝරන ඡන්ද කරන්න. ඔහුගෙන් සල්ලි අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආයිත් ඡන්ද කරලා ආයිත් පාර්ලිමේන්තුවෙන් හදනවා කියන කතාවක් යනවා. බල්ල උඩ බුරලනවානේ. බල්ල කිව්ව කාටද? මේ කියන්නේ මහින්දානන්ද අලුත් ගමකේ. පෞගිය කාලේ මහින්ද රාජපක්ෂ ළඟ ඉඳලා රනිල් වික්‍රමසිංහ හිරේ දානගා ඉන්නකෝ. දැන් අත රනිල් වික්‍රමසිංහගේ දෙපට ඇවිල්ලා කකුල් දෙවකවා. රනිල් වික්‍රමසිංහ හැර නැහැ කියන ඒ ජරා චරිතේ අපේ දේශපාලන චරිත දෙන්න එන්න පයි කියලා අපි ඉල්ලීමක්. හැබැයි ගින්නක් නැතුව දුමක් නැති නෑ නේද? එයාලා හදන ගිනිනේ. ඔබේ පක්ෂ මන්ත්‍රීවරුන් අතරම මතයක් තියෙනවා මේ චමින්ද පැන්නේ සල්ලි වලට කියලා. එම අනාවරණය වෙනවා නම් මේ වගේ මාධ්‍ය හමුවක ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න මට එතකොට පුළුවන් ඒක නීති අනුකූල විසඳගන්න. ඔබ කියවනේ ඔබේ ළමයින්ටත් මිනිස්සු බයිනවා කියලා. මම බෙහෙත් ගන්න ගිය වෙලාවේ මගේ දරුවාට බෙහෙත් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් විවිධ වූ අහිංසන අලත්තේට ලක් කරා. ඔබ ළමයින් ගැන හිතලා මීළඟ පාර්ලිමේන්තුවේ ඡන්දෙට ඉල්ලන්නේ නැද්ද එහෙමනම්? නෑ සජපේ දැනට මගේ අදහසක් නෑ ඡන්දෙ ඉල්ලන්න. එක පැත්තකින් කනගාටුවක් තිබෙනවා, එක පැත්තකින් වේදනාවක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාර්ලිමේන්තුව තුල අදත්තේට අහිංසනයට ලක් වෙනවා. ඒ හිංසන සියල්ල දරා ගැනීමෙන් අපි අපේලා කැපවෙලා කටයුතු කරනකොට අපිට අපේ කැපකිරීමට අවශ්‍ය වගකීම අපිට බාර දිය යුතුයි කියන අදහස මම ඔබ කියන්නේ ඔබට නායකත්වය දෙන්න කියලානේ බදුල දිස්ත්‍රික්කේ. ඔබ කලකිරලා ඉන්නේ ඒකනේ. දිස්ත්‍රික් නායකත්වයේ මේ වෙලාවේ මේ මොහොතේ ජේෂ්ඨයන් අතර තිබෙනවා. ඉදිරි මැතිවරණයට ගිය උත්තේ කාර්ද කියන පක්ෂ නායකත්වයේ තේරුම් ගන්නවා. ඔබට වඩා ජේෂ්ඨය කවුද ඉන්නේ? ඒක තමයි මහත්තයා. දැන් ඩිලාන් පෙරේරාට නායකත්වය දෙන්න යනවා කියන කතාව ඇත්තද? නෑ ඩිලාන් පෙරේරා අපේ සංධානය තුල එකතු වෙනවා. සංධානයේ ශක්තියක් හැටියට එකතු වෙනවා කියන කාරණේ තමයි මම දකින්නේ. ඔබ කැමතිද ඔහු සජිබට එනවා? කිසිම ගැටලුවක් මගේ නෑ. කොහොමද ගිය මහාචන්දිදි විවේචනය කළා දැන් ඊළඟ චන්දිදි එකතු වෙලා වැඩ කරන්නේ? 69 ලක්ෂයට වරද්දව වනේ. එහෙනම් 69 ලක්ෂයේ වැඩිච්ච හැමෝටම නිවැරදි කිරීමේ අයිතියක් තියෙනවා. සජිත් ප්‍රේමදාස දිනවන්න සංධානගත වෙන්න ඕනේ කියලා ඩිලාන් පෙරේරා එකතු කරගන්නව නම් හරයන් ප්‍රනාන්දු ආයත එකතු කරගන්නවටත් ඔබ කැමතිද? මම කැමතියි. ඔච්චර සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳ නම් ඇයි අන්තිම මොහොත වෙනකන් මේ ගැතු තීරණය උඩ කිව්වේ නැත්තේ? කිව්වම ඊට කලින් දවසටත් මම නායකතුමා හම්බෙලා මාත පාර්ලිමේන්තුවේ ඉපාවලාදී මම පාර්ලිමේන්තුවේ අයින් වෙනවයි කියන කාරණේ කිව්වා. අපේ පන්ත්‍රි වලට මම කිව්වා. කතානායකවරයා දන්නවා, වරප්‍රසාද කමිටුව දන්නවා, පාර්ලිමේන්තුවේ බෞතරයත් දන්නවා. හැබැයි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. කවුද හිතන්නේ මන්ත්‍රී දුරයක් දාලා යනවයි කියන කාරණේ? කවුරු හරි හිතුවේ මේක නිකන් මේ පිස්සුවර කියන කතාවක් කියලා.